ඊශ්‍රායිල ආරක්ෂක හමුදාවේ නෙට්සා යෙහුඩා බලයනියට එරෙහිව සම්බාධක පැනවීමට අමරිකාව ගත් තීරණය ඊශ්‍රායිල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්‍යාහු හෙළා දෙක තිබෙනවා. විදෙස් මාධ්‍ය පවසන පරිදි එම බලයනියේ සොල්දාදුවන් විසින් බටහිර යුරේදී පලස්තීනුවන්ට එරෙහිව සිදු කරන ලදැයි කියන මානව හිමිකම් කඩකිරීම සම්බන්ධයෙන් මෙලෙස සම්බාධක පැනවීමට අමරිකාව තීරණය කර ඇති බව සඳහන්. ඊශ්‍රායිලයේ ආරක්ෂක බලකායට අයත් එම බලයනිය අසාදු ලේඛන ගත කිරීමට බයිඩන් පරිපාලනයේ සූදානම් වන බවට වාර්තා පළවනවා. ඊශ්‍රායිලයේ ආරක්ෂක හමුදාව කිසිසේත් සම්බාධක වලට ලක් නොවිය යුතු බවයි ඊශ්‍රායිල අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ. සිය සොල්දාදුවන් ත්‍රස්තවාදී ආරක්ෂකයන්ට එරෙහිව සටන් වැදී සිටින අතරතුර ඊශ්‍රායිල හමුදා ඒකකයකට සම්බාධක පැනවීමට උත්සාහ කිරීමේ සදාචාරාත්මක නොවන ක්‍රියාවක් බවද ඊශ්‍රායිල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්‍යාහු පවසා තිබෙනවා. තමන් නායකත්වය දෙන ඊශ්‍රායිල රජය මෙම පියවරයන්ට එරෙහිව සෑම ආකාරයකින්ම ක්‍රියා කරන බවද ඔහු ප්‍රකාශ කළා. ඊශ්‍රායිල අමාත්‍යවරුන් වන ඉට්මාර් බෙන් ගාවිර් සහ බසාලෙල් ස්මෝට්‍රිච්ද අමෙරිකාවේ ප්‍රතිපත්ති දැඩි ලෙස විවේචනය කරමින් අදහස් පළ කර තිබෙනවා. ඊශ්‍රායිලයේ සොල්දාදුවන්ට සම්බාධක පැනවීම සිය රතු ඉරික්ම වායාමක් මෙන්ම එය අතිශයින් බරපතල බවයි අමාත්‍ය ඉඩ්මාර් බෙන් සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ. එමෙන්ම ඊශ්‍රායිල රජයේ ප්‍රබලයෙකු ලෙස සැලකෙන ඊශ්‍රායිල ආරක්ෂක අමාත්‍ය යෝව් ගාලන්ගෙන් එම අමාත්‍යවරුන් ඉල්ලා ඇත්තේ අමරිකාවේ අදාළ නියෝගයට යටත් නොවන ලෙසයි. ඊශ්‍රායිලයේ මුදල් අමාත්‍යවරයාද සිය එක්ස් ගිණුමේ ප්‍රකාශයක් සිදු කරමින් නෙට්සා යෙහුඩා බලකායට සම්බාධක පැනවීමේ අමරිකාවේ සැලසුම් වලට එරෙහිව දැඩි ලෙස පෙනී සිට තිබෙනවා. ඊශ්‍රායිලයේ සිය පැවැත්ම සඳහා සටන් වදින අතරතුර IDF බලයනියකට සම්බාධක පැනවීමට පියවර ගැනීම සම්පූර්ණ මුතු ක්‍රියාවක් බවයි ඔහු අවධාරණය කර ඇත්තේ. අමරිකාවේ තීරණය පලස්තීන රාජ්‍යයක් පිහිටුවීමට එකඟවන ලෙසත් ඊශ්‍රායිලයේ ආරක්ෂාව අත්හැරීමටත් ඊශ්‍රායිල රාජ්‍යයට බලකිරීමේ සැලසුම් සහගත ක්‍රියාවලියක කොටසක් බවද ඔහු චෝදනා කර තිබෙනවා.